අපාද පැමිණ තිබෙන්නේ කරගහ ගෙදර අම්බලම දැක බලා ගැනීමට. මනරම් වෙල්ලායකට යාබදව ශක්තිමත් ගල්තලාවක් මත ඉදිකර ඇති මෙය අප පෙරන්නන්ගේ ඉදිකිරීම් ශිල්පයේ මනාවට විදහා දක්වයි. ගල්තලාවක් මත ශක්තිමත් ගල් හතරක් මත සමබර වනසේ ඉදිකර ඇති මෙය වසර ගණනාවකට දිරාත්පත් නොවන අයුරින් ඉතා ඉහළ තාක්ෂණයක් භාවිත කර ඇති ආකාරය ඔබට දැකගත හැකිය. අම්බලමේ ඇතුළට යන විට මේ ඉදිකර ඇති වර්ෂයේ පිළිබඳව එවකට භාවිත සිංහල අක්ෂරයෙන් කොටා ඇති ආකාරය ඔබට මේ අයුරින් දිස්වේ. ඒ අනුව 1838 වර්ෂයේදී මෙය ඉදිකරන ලද්දයි පැවසේ. එවකට රජුගේ නියමයෙන් අවට අසල්වැසියන් විසින් මෙය ඉදිකරන ලද්දයි සැලකෙන අතර සාකච්ඡා පැවැත්වීම, බදු එකතු කිරීමේ ස්ථානයක් ලෙස එමෙන්ම බොහෝ දුර ගෙවාගෙන කරත්තවලින් හෝ පයින් යන පුද්ගලින් සඳහා තාවකාලික විඩා නිවා ගැනීමේ ස්ථානයක් ලෙසද මෙය භාවිතා කර ඇතැයි පැවසේ. වර්තමානයේදී අසල්වැසියන් එකතු වෙන ස්ථානයක් බවට මේ පත්ති ඇති අතර බොහෝ විට වෙල්ලායේ වැඩ කරනා ගොවීන් තම විඩා නිවා ගැනීමටද මෙම ස්ථානයේ භාවිතා කරයි. පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර ඇති මෙය පැවති ආකාරයෙන් තවත් බොහෝ කාලයක් සුරක්ෂිතව පවත්වා ගැනීම අබසතු වගකීමක් වන අතර මෙම භූමිය අපවිත්‍ර නොකර පවත්වා ගැනීමටත් එමෙන්ම මෙම ස්ථානයේ අනවශ්‍ය ක්‍රියාකාරකම් සිදු නොකරන ලෙස මහජනතාවකින් ඉල්ලා සිටිනම් මම මාගේ මේ කෙටි වීඩියෝ එක අවස්ථාවක් කරගන්නෙමි. ඔබගේ පහසුව සඳහා මෙම ස්ථානයට ඉතා ඉක්මනින් ලඟාවීම සඳහා Google Map එකත් එමෙන්ම ඔබ කොළඹ සිට පැමිණෙන්නේ නම් පහසුම මාර්ගයේ Map එකත් මේ වීඩියෝ එක අවසානයේදී ඔබට දැකගත හැකිය. ඉතින් ඔබට මෙවැනි වීඩියෝ බොහොමයක් ඉදිරියේදී ගෙන ඒමට කටයුතු සූදානම් කර ඇති බැවින් මාගේ චැනලේ වෙත දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. එමෙන්ම ඔබට සියලු වීඩියෝ පහසුවෙන් ලබා ගැනීම සඳහා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එමෙන්ම යහළුවන්ට තොරතුරු දැනගැනීම සඳහා වීඩියෝ එක ෂෙයා කරන්න. ඔබ සැමට ස්තුතියි.